ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. සුනන්ද අනුරාධපුර NSB බැංකුව වෙත ගියේ වාෂා කියු දේ ගැන සිතමිනි. බය නැතු අය යන්න ප්‍රියා අහිතා කිතන්නේ. සුනන්දට ඒ වචන ගෙනාවේ අලුත් ධෛර්යයකි. ඒ නංගිට ජීවිතේ මොකක් හරි ලොකු දෙයක් වෙලා. සමහර විට හස්බන්ඩ් රට ගිහින් ඇති. නැත්නම් සුනන්දට සිතා ගන්නට බැරි විය. මොනා වුණත් ඒ ගෑනු තුන්දෙනා පුදුම අහිංසක විදියට ජීවත් වෙන්නේ. ඕ සිතුවේය. ජීවිතේ තනි වෙච්ච මං වගේ කොල්ලෙක්ට ලොකු ලොකු පවුල් එක කොහොමත් හැප්පෙන්න බෑ. ප්‍රියා අහිංසකයි. එයා මට කැමති වුණොත් ලොකු දෙයක්. යන අතරවාරේ සුනන්ද සිතුවේය. සුනන්ද යද්දි ප්‍රියන් වදා උන්නේ මුදල් ගන්න ස්ලිප් එකදී අංකය කතා කරන තුරය. පුදුමයකට මෙන් බැංකුවේ වේවල් පුටුවකට බරව ඇය සිතමින් උන්නේද සුනන්ද ගැනය. කෙල්ල කිව්වත් වගේ අපේ ජීවිතවලත් මොනවාරි වෙනවා නම් හොඳයි. සුනන්ද අයියා කතා කළොත් කතා කරනවා. ප්‍රියන් වදා සිතාගත්තාය. සුනන්ද වැනි තමන්ගේ පාඩුවේ ජීවත් වෙන අහිංසක කොල්ලෙට ඇයිද කැමතිය? ජීවිතේ කොහොමද ලස්සන ඒ අහිංසක වෙන තරමටය, නිවුණු තරමටය. සුනන්ද බැංකුවේ දොරකඩ හිටගෙන කෙල්ල දෙස බලාගෙන උන්නේය. ගොමපාට සායට සුදු පැහැගත් බ්ලවුසය ඇඳවුන් ප්‍රියන් වදා කොණ්ඩේ එකට එකතු කර හෙයා බෑන්ඩ් එකක් දමාගෙන උන්නාය. බැබලෙන දිස්නයක් නැතද කෙල්ල ලස්සනයයි සුනන්දට සිතුනි. කෙල්ල සිරියාවය, පිම්පාටය. හදවත පතන්නේද එවැනි පින්බර ආදරයකි. සුනන්ද ප්‍රියන් වදා ළඟට ගියේ ඒ මූණ දෙස බලාගෙනමය. මොනවදෝ දැනීමෙන් ප්‍රියන් වදා හැරි බැලුවාය. ඇය දැක්කේ අහිංසක බැල්මකින් තමා දෙස බලාගෙන ඉන්න සුනන්දවය. මොකද්දෝ හේතුවකට කෙල්ලට එහෙමම නැගිට්ටමිනි. එයත් බැංකුවට ඇවිත් ඇති. සුනන්ද අයියේ, ප්‍රියන් වදා කතා කළේ උගුරින්මෙනි. මං නංගිව බලන්න ගෙදරත් ගියා. අපේ ගෙදර? ඔව්. පස්සේ වාෂා නංගි කිව්වා NSB බැංකුවට ආවා කියලා. කෙල්ල හිතළමයි සුනන්ද අයියෝ එව්වේ. ප්‍රියන් වදා සිතුවාය. සල්ලි දාන්න දාවේ. සුනන්ද ඇසුවේය. අනේ, අපිට කොහෙන්ද එහෙම පොත්වල දාන්න සල්ලි අයියේ? මේ රුපියල් 3000 ගන්න ආවා. ප්‍රියන් වදා අවංකවම කීවාය. මේ ජීවිතේ බොරුවක් කරන්නට අවශ්‍ය නැත. එසේ කර තේරුමක්ද නැත. කෝ නම්බර් එක කීයද දුන්නේ? 8. තව ටිකක් වෙලා ඉන්න ඕන අයියේ. මං අරන් දෙන්නම්. නංගි ඉඳගෙන ඉන්න. විනාඩි කිහිපයකින් සුනන්ද මුදල ගත්තේය. සල්ලි දාලා දාලම බැංකුවේ යාළුයි නේද? කෙල්ල කටකාරකමට කීවාය. සුනන්ද සිනාසුනේය. එහෙම දාන්න සල්ලි මංගාව නෑ නංගි. බැංකුවේ කට්ටිය හෙඩ් ඔෆිස් යනකොට යන්නේ මගේ කැබ් එකක. ප්‍රියන් වදා බැංකුවෙන් පිටතට ආවේ සුනන්ද සමගමය. යන් නගින්න, මං ගෙදරින් දාන්නම්. අයියට වැඩත් ඇති. නගින්නකෝ. ප්‍රියන් වදා වෑන්රියේ ඉදිරිම සාසුනට ගොඩ වූවාය. සුනන්ද වාහනය පණ ගැන්නුවේ කෙල්ල දෙස තවත් වරක් බලාය. සුනන්දගේ නියුණු දෙනෙත් ප්‍රියංගදා බියපත් කළේ නැත. බොහෝ පිරිමින්ගේ දැස් එහෙම නැත. ගෑනු බය කරයි. නංගී,
සුනන්ද කතා කළේ මෘදුවය. අයියේ, වාහනය නව නගරේ පසු කරමින් තිබුණේ. සුනන්ද වටරවුම ගත්තේ ලංකාවේ වැඩිපුරම වටරවුම ඇත්තේ අනුරාධපුරයේ. මට නංගි එක්ක චුට්ටක් කතා කරන්න ඕන. කෙල්ල නෙත් බිමට බර කරගෙන සිනාසුනාය. නංගි මොනවත් හිතන්නේ නැත්නම් හවස චුට්ටක් හම්බ වෙමුද? ඒ ආරාධනේ මෘදුය, අහිංසකය. මං නංගිව ගන්න එන්නද? කීයට විතරද? 4ට විතර මං ඉන්නම්. මං ඇඳගෙන ඉන්නම්. ඔහුගේ මූණට ලස්සන සිනාවක් එන අයරු ප්‍රියංගදා බලාගෙනය. වර්ෂා නංගිගේ පුතා ෂෝක් නේද? මගේ පණ. ඒ නංගිගේ මහත්තයා නංගි. ඒක දිග කතාවක් අයියේ, මං පස්සේ කියන්නම්. ඒ ඇත්තටම දිග කතාවකි, දුබ්බර දිග කතාවකි. අයියේ, ප්‍රියංගදා කතා කළේ ගීලං වෙද්දීය. කියන්න නංගි, තව පාරක් හිතලම හවස එන්න. මං ජීවිතේ මොනවත්ම නැති දුප්පත් කියාගෙන ආදේ කෙල්ලට කියාගන්නට ලැබුණේ නැත. ඒ සුනන්දගේ දැස්වලෝ බැල්ම දැකය. සමහර තීරණ ගන්න හිතන්න ඕනම නෑ නංගි. මගේ හිත මට විශ්වාසයි. එය හොඳ කතාවකි. එහෙනම් මං යන්නම් සුනන්දයි. ගෙවල් ළඟ නවත්වද්දි ප්‍රියංගදා කීවාය. සුනන්ද බලාගෙනම උන්නේය. 4ට මං එනවා. හොඳේ. බුදු සරණයි. බුදු සරණයි. සුනන්ද වාහනේ නොගෙන තව ටික වෙලාවක් කෙල්ල යන දෙස බලාගෙන උන්නේය. කොහමකස යටදි ප්‍රියංගදා හැරි බැලුවාය. ඒ ඇස්සල බැල්ම ලියෝනේ ඇගේ පපුවේය. කෙල්ල ගෙටාවේ සංගවාගත් සිනාවෙනි. මෙහෙම හිනාවෙන්නේ සෑහෙන කාලයකට පසුය. දුප්පත් මෝහනවල සිනා දින්නට දෙවියන්ට පින්සල් ලැබෙන ඉඳහිටය. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.